ියල ෞරව මයිම ත්‍රියක දෙබිඳන් හට දෙමින් හිමිදිරි භාවනාවට කෝල්ට් මැකොයි කියන්නේ පාපන්දුු ක්‍රීඩකේ වතාවක් ක්‍රීඩා තරගයක් අවසානයේදී පැවති සමඛ සාකච්ඡාවට ඔහු ඉදිරිපත් වුණේ ක්‍රීඩා කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ලබා දුන්නාව ඒ අවස්ථාවන් පිළිබඳුව ගුණවන්තව ස්තුතිකරමින් නමුත් ජාතික තරගාවලේද ඔහු තුවාල ලැබවා මේනිසා තිරි තරග ්‍රීඩා කිරීමට හට නෑව නොැකි වෙනවා ඕ ක්‍රීඩාගාරය ඉදලා තමන්ගේ සහෝදර කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩයින් සමඟ තරංග වදින ආකාරය බලාගෙන හිටිය නමුත් සිද්ධ වනෙ කුමක්ද ඔහු නියෝජනය කලා වූ කණ්ඩායම පරාජයට පත් වනම් හරිම වේදනාව රුපවාහනි වාර්තාකරුවයෙක් මේ සම්බාන්ධය ඔහුගේ විමසා සිටිය මෙහිද වූ පැවසකුමක් දන්නවාද මා සිටියයා නම් ම සියලුම උත්සාහයන් වීර්යන් දරනවා. කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන්. මා මගේ කණ්ඩායම සමඟ සිටිය යුතුයි. හැයි ං හැම වෙලාම දෙවන් වහන්සිට නම් ගෞරයදෙනවා. මොකද සභහරදිවල් සිද වෙන ආකාරය ගැන ප්‍රශ්න කරන්ට මට අයිතියක් නෑ. ඒට හේතුව දෙවියන් වහන්සේ මගේ ජීවිතය මුළුමනිු පාලනය කරනවා. ඔහු කිතුනුවේක් මගේ මුළු ජීවිතයමම දෙවියන් වහන්සේගේ. ස්වාමිත්වයට ාරදිීල තියෙන්නේ. මන් දන්නවා වෙන කිසිවක් සිද්ධ වනේ නැතත්. මොනදේ සිද්ධ වනත් මා සිටගෙන සිටින්නේ පර්වතය උඩ බව මගේ පර්වතය Yesු කෘත වහන්සේ. ගීතාවලේ හතුලේ සඳහන්නනවා ස්වාමින් වවාන්සේ රුතුරු හැල්පතයෙන් ඒ මඩ ගොහොරුවෙන් මාව මුදවල ගලාවලා පර්වතයක් මුදනට ගෙනල්ලා මාගේ පාද ස්ථීර කලා. එවගේම එපිස දෙවෙනි පරිච්චේදේ. ය හත පදවල සදාානවා න්වහන්සේ ස්වර්ගික ස්ථානවල උන්වහන්සේ සමඟ ඒ පරවතය වූ ඒසකෘසස්වන් සමඟ හිඳුවාතිබෙන බව. අපි මේක හරියටම දර්ශනයක් කතුව දහර අවබෝධ කරගෙන ගමන් කරන්නට යනවනම් දුක්ක සතුට ජය පරාජය මේ බෞතික ජිවිතේ මුහුණ දෙන කාරණා හිමිවෙන අහිමි වෙන දේ ඒවත් තාවකාලිකයි. අද පරාජ වෙන කෙන හට ලොකු ජයග්‍රහණයක් ලබනවා. උත්සාහ වන්තව උත්සාහ අතනො අහැර තවන් ඉන්නේ කවුරු සබගඳ තවන් සිටගෙනින් සිටින්නේ කොතර දෙ කියෙන කාරණා හොඳින් හඳුන අය අදවුන්ගේ ජිවිතයේ ඒ පරාජයක් නොවෙයි. ජිවිතේ කාරණා හරිගාසගන්ට ලැබෙන ය අවස්ථාව බවට්ට පත්කරගෙන හෙට ඔවුන් අද ඉගෙනගන්න දේත්තෙක් කලා ලොකු ජයග්‍රහණ වෙතට යන්නට යනවා. මොකද ජයග්‍රහණයට මඟ පෙන්වා නාව තැනැන් වහන්සේ ඔවුන් සිටගෙන සිටින පර්ුවතය බැබින්. එනිසා, අපේ ජීවිතේ සුදවර පාල්තුමාත් එක්කලලා එක් වෙලා මෙන්න මේවාගක අන්න පුඩුව. දෙකතිමෝති හතරවෙනි පරිච්චේදේ, හත්වනි පදය සඳහන්වෙන්නේ මම දිවීම කෙලවර කලා. එවන තමම ක්‍රීදාව හොඳට කරලා ජයග්‍රහණය ලැබවා. එළදරා තුන්ගෙන පරිච්චේදේ, ඒසුකෘස ස්වාහන්සික කියන්නේ මා ජයගෙන, මගේ පාණන් වහන්සේගේ සිංහසනය වාඩි වනාසේ ජයගන්නාටත්මා සමඟ වාඩිවෙන්ට දෙන්නෙමේ. එහම නම් එ තරංගයක් සමස්ථ ජයග්‍රහණය බවට අපේ ජීවිත හරවන්නට යන්නේ නැතිව වුණා. ඒ තරන්ගේ පරාජය අපෝ පරාජිතයෙක් බවට පත්කරන්නට යන්නේ නම් නැ. එකට හේතුව අපේ කාරණා තුනක් දකිනවා එකක් අප සිටගෙන සිටින්නේ කවුරුන් මතද. කුමක් මතද. අප සබක මේ ගමනේ උපකාරයට පැමිණින්නේ කවුද එවගේම සෑම වාතාවන්නේ එකදීම හිවසීම නැමති ගුණංගය ප්‍රගුණ කරනකිනාා තමයි සැබෑ ජයග්‍රහයකයා බවට පත්වෙනට යන්නේ.